මම අද අරගෙන ආවි විද්‍යා ප්‍රබන්ධයක් පදනම් කරගත් තවත් ලස්සන මූවි එකක්. මිනිසුන්ගේ සංවේදන එකින් එක අතුරුදහන් වෙන අද්භූත වසංගතයක් සමග පොරබදමින් සිටින ලෝකයක පෙම්වතුන් දෙන්නෙක්ගේ ආදර කතාවක්. 2011 අවුරුද්දේ රිලීස් වුණ මේ මූවි එක තමයි Perfect Sense. ලෝකේ විවිධාකාර දේවල් තියෙනවා. අඳුර, ආලෝකය, ගැහණු පිරිමි, කෑම, අවන්හල්, ලෙඩ රෝග, රාජකාරී. අපි දන්න විදිහට දවස් තියෙනවා. අපි හිතන විදිහට ලෝකේ තියෙනවා. මේ මයිකල්. මයිකල් සූපවේදියෙක්. මේ මයිකල්ගේ දිනචර්යාවේ තවත් සුපුරුදු දවසක්. මයිකල් එයාගේ රාජකාරී පටන් ගන්න කලින් තවත් ෂෙෆ් කෙනෙක් එක්ක සිගරට් එකක් බොනවා. මේ සූසන්. සූසන් වසංගත රෝග විද්‍යාඥවරියක්. රෝගියෙක් ගැන පරීක්ෂා කරන්න කියලා සූසන්ට රෝහලෙන් කැඳවීමක් ලැබෙනවා. මේ වෙනකොටත් රෝහලේ වෙන් කරපු කාමරයක පැය ගානකින්නම් රඳවගෙන ඉන්න රෝගියෙක් ඉන්නවා. මේ රෝගියා ඩොනල්. ඩොනල්ව ගෙදරෙක්කන් යන්න බලාගෙන එයාගේ වයිෆ් නොයිව සිල්ලෙන් ඉන්නවා. ඩොනල් වැඩ කරන අතරේ වයිෆ්ට කතා කරලා තියෙනවා. එක පාරට මෙයා අඬලා තියෙනවා. ඩොනල් කියලා තියෙනවා එයාගේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ කියලා. ඩොනල් කවදාක්වත් මෙහෙම හැසිරෙන්නේ නැහැ කියලා ඩොනල්ගේ වයිෆ් කියනවා. ඊට පස්සේ ඩොනල් අඬන එක නවත්තලා කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වලු. හැබැයි එයාට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කිව්වලු. ඒ නිසා තමයි ඩොනල් හොස්පිටල් එකට ඇවිත් තියෙන්නේ. දැනට පැය 11ක ඉඳන් ඩොනල් මේ කාමරය ඇතුළේ ඉන්න නිසා ඉන්නේ කේන්තියෙන්. ඩොනල් කියන හැටියට ගඳ සුවඳ නොදැනෙන එක ඇරෙන වෙන කිසිම අපහසුතාවයක් ඇත්තෙත් නැහැ. සූසන්ට ඩොනල්ව පරීක්ෂා කරන්න කිව්වේ ඇයි කියලා එයාගේ අනිත් නිලධාරියා ස්ටීවන්ගෙන් අහනවා. ස්ටීවන් කියන හැටියට මේ වගේ ගඳ සුවඳ දැනෙන්නේ නැති රෝගීන් 100 දෙනෙක්ට වඩා එංගලන්තයෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම බෙල්ජියම, ඉතාලිය, ස්පාඤ්ඤ වගේම ප්‍රංශිනුත්. අනික මේ රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ පහුගිය පැය 24ක කාලය ඇතුළත වීමත් විශේෂයක්. රෝගය ආසාදනය වුණේ කොහොමද කියලා දන්නේත් නැහැ. මේ රෝගීන් අතර කිසිම සම්බන්ධයක් පේන්නත් නැහැ. සූසන් සහ ස්ටීවන් දෙන්නට දෙන්න කතා කරනවා මිසක් ඩොනල්ට මුකුත් කියන්නේත් නැහැ. මේ නිසා ඩොනල් තවත් නොයුසිල්ලෙන් ඉන්නවා. ඩොනල් එයාගේ වයිෆ්ට කතා කරන්න ඕනි කියනවා. ඩොනල් ඉන්නේ මේ කාමරය ඇතුළේ හිර කරපු හිරකාරයෙක් වගේ. ස්ටීවන්ට ඕනේ මේක වසංගතයක්ද කියලා දැනගන්න. සමහර විට බය වෙන්න කාරණයක් නැතුව ඇති කියලා ස්ටීවන් කියනවා. මයිකල් ෂෙෆ් කෙනෙක්නේ. වෙනදා වගේම ඇනවුම් රැසක් මැද්දේ අතිකාර්ය බහුලව මයිකල් රාජකාරියේ නිරත වෙනවා. මයිකල් කෑම හදන අතරෙම ආධුනික ෂෙෆ් කෙනෙක්ට උගන්වනවා. මාළුවෙක් අලුත් කියලා දැනගන්නේ කොහොමද? මාළුවාගේ කරමල් වලින් වගේම ඇස් වලින්. ඇස් බොහොම පැහැදිලි වෙන්න ඕනේ. කරමල් තද රතු පාට වෙන්න ඕනේ. අනික මාළුවව තදට අහු වෙන්න ඕනේ. මාළුවගෙන් මුහුදු සුවඳ දැනෙන්න ඕනේ. මාළුවගෙන් මාළු සුවඳ දැනෙනවා කියන්නේ මාළුවා පරණයි කියන එක. මයිකල් කලින් දවසේ රෑ කාන්තාවක් එක්ක ඉඳලා උදේ වෙද්දි බලෙම වගේ ඒ කාන්තාව ගෙයින් එළියට දැම්මා කියලා තවත් ෂෙෆ් කෙනෙක්ට ආරංචි වෙලා. මොකද ඒ කාන්තාව ජේම්ස් කියන මේ ෂෙෆ්ගේ යාළුවෙක්. ජේම්ස් කියන්නේ මයිකල් කරපු වැරද්දට කවදාහරි වන්දි ගෙවයි කියලා. කවදාහරි මයිකල් ඇත්තටම කාටහරි ආදරය කරයි. ඒ ආදරේ නිසාම මයිකල්ට දුක් විඳින ලැබෙයි කියලා. මයිකල්ට නම් ජේම්ස් කියන දේවල් කනකටවත් ගන්න උවමනාවක් නැහැ. සූසන්ගේ ගෙදර තියෙන්නේ මයිකල් වැඩ කරන රෙස්ටුරන්ට් එකේ පිටිපස්සේ. සූසන්ට එයාගේ සහෝදරිය ජෙනීගෙන් කෝල් එකක් එනවා. සූසන් සිගරට් එකක් බොන ගමන් ජෙනී එක කතා කරනවා. පොඩි විවේකයකට රෙස්ටුරන්ට් එකෙන් එළියට එන මයිකල් සූසන්ගෙන් සිගරට් එකක් ඉල්ලනවා. සිගරට් එකක් විසිකලාට පස්සේ මයිකල් ගිනි පෙට්ටියකුත් ඉල්ලනවා. සූසන් ගිනි පෙට්ටිය විසිකරන්නේ තරහෙන්. මයිකල් සිගරට් එක පත්තු කරගෙන ගිනි පෙට්ටිය ආපහු සූසන්ට විසිකරනවා. ඒ අතරේ මයිකල් සූසන්ට යාව හඳුන්වලා දෙනවා. හැබැයි සූසන් මයිකල්ව ගණන් ගන්නේ නැහැ කිව්වොත් හරි. සූසන් සහ තවත් වසංගත රෝග විද්‍යාඥයෙක් ඩොනල්ගේ තත්ත්වය ගැන පරීක්ෂා කරනවා. ඩොනල්ව හොස්පිටල් එකෙන් යවන්න නම් මේක වසංගතයක් නෙමෙයි කියලා ස්ටීව් සනාථ කරගන්න ඕනේ. වාර්තා වෙච්ච රෝගීන් අතර කිසිම සම්බන්ධයක් නැහැ. වෛරස ආසාදනයක් කියන්නත් සාක්ෂි නැහැ. මෙහෙම දෙයක් කලින් වාර්තා වෙලත් නැහැ. මේ ලෙඩේ කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝ වෙනවා කියලා කියන්නත් බැහැ. හැබැයි රෝගේ පැතිරෙනවා කියලා කියන්න පුළුවන්. රෝගේ බෝ වෙන්නේ නැත්තම් බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් කරන්න තියෙන්නේ ඩොනල්ට යන්න දෙන එක. පාරේ මිනිස්සු තැන් තැන්වල හඬා වැටෙනවා. මොන රාජකාරියක මොන තත්වයක කොහේ කොතන හිටියත් මොන වයසක හිටියත් ඒ මිනිස්සු වේදනාවෙන් පීඩාවටපත් වෙලා. තමන්ට නැති වුණ දේවල් ගැන මිනිස්සු දුක් වෙනවා. තමන්ට නොලැබුණු ආදරය ගැන දුක් වෙනවා. තමන්ගෙන් වෙන් වුණු යාළුවන් ගැන හිතලා දුක් වෙනවා. තමන් නිසා හිතරිදුණු මිනිස්සු ගැන දුක් වෙනවා. මුලින්ම මිනිස්සු දුකින් පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ ගඳ සුවඳ දැනෙන එක නවතිනවා. මේක තමයි රෝගය. මේ රෝගයට කියන්නේ දරුණු ආග්‍රාණ සින්ඩ්‍රෝමය කියලා. එහෙම නැත්නම් SOS. සූසන් නැතුළු වසංගත රෝග විද්‍යාඥයින් මේ පරීක්ෂා කරන්නේ SOS ගැන. පැහැදිලිවම SOS කියන්නේ මිනිස්සු වඩා සැලකිලිමත් විය යුතු රෝගයක්.
මයිකල් වැඩි ඉවර වෙලා ආපහු යන අතරේ මුඛ ආවරණ පළඳගත් මිනිසු කීප දෙනෙක්ම දකිනවා. කලින් මෙහෙම දැකලා නැති නිසා මයිකල් ටිකක් විමසිලිමත් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේක බෝනවන රෝගයක් විදිහට හැඳින්නුවත් තවමත් පරීක්ෂණ කෙරීගෙන යනවා. ඒත් මේ රෝගය බෝ නොවෙනවා කියලා සනාථ කරන්නේ කොහොමද? කාලයත් එක්ක රෝග ලක්ෂණ පෙන්වන මිනිස්සු ප්‍රමාණය ඉහළ යනවා. මුඛ ආවරණ පළඳගත් මිනිසුන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. ක්‍රීඩා පිටනේ හිස් වෙනවා. අවන්හල් හිස් වෙනවා. මයිකල් ඇතුළු ෂෙෆ්ලා ඔහේ බලාගෙන ඉන්නවා. වැඩ නැති නිසා රෙස්ටුරන්ට් එකේ ඉඳලා වැඩක් නැහැ. ෂෙෆ්ලා ඔක්කොම මයිකල්ට කියලා රෙස්ටුරන්ට් එකෙන් යනවා. මේ අතරේ සූසන් ගෙදර එනවා. සූසන් මයිකල්ව නිතර දකින කෙනෙක්. සූසන් මයිකල්ට කතා කරන්නේ නැවියා කියලා. මයිකල් නැවියෙක් නෙමෙයි, සූපවේදියෙක්. සූසන් කියන්නේ යාගේ තාත්තා නැව් තටාකයක වැඩ කළා කියලා. තාත්තා හැමෝටම නැවියා කියලා කතා කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුද්දම තමයි සූසන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ දවස්වල මිනිස්සු කෑම කන්නේ නැති නිසා රෙස්ටුරන්ට් එකේ කෑම ගොඩක් තියෙනවා කියලා මයිකල් කියනවා. ඒ නිසා මයිකල් සූසන්ට රෑ කෑමකට ආරාධනා කරනවා. මයිකල් සූසන්ට මාළු වලින් හදපු කෑමක් හදලා දෙනවා. කෑම රස වැඩිකමටම සූසන් පුදුම කෑදර විදියට කෑම කනවා. සූසන් දන්නවා ඒක කැත පුරුද්දක් කියලා. ඒත් කෑමක ඊට වඩා රස වැඩි. සූසන් කෑම කන අතරේ මයිකල් අතුරුපසත් ලෑස්ති කරනවා. අතුරුපස අරන් එන ටිකට සූසන් අඬන්න පටන් ගන්නවා. සූසන්ට තාත්තා මතක් වෙලා. තාත්තා එක්ක සතුටින් හිටපු කාලය මතක් වෙලා සූසන් හොඳටම අඬනවා. සූසන් මේ තරමටම අඬන නිසා මයිකල් සූසන්ව සංසුන් කරන්න උත්සාහ කරනවා. සූසන් දන්නවා මේ SOS වල රෝග ලක්ෂණයක් කියලා. ඒ නිසා මයිකල්ට වැඩිය කිට්ටු වෙන්න එපා කියලා සූසන් කියනවා. ඒ වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තියෙන්නේ SOS බෝ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මයිකල් ලේගෙන වැඩි තැකීමක් කරන්නේ නැහැ. මයිකල් සූසන්ව ගෙදරින් ඇරලවනවා. සූසන් පැය ගාණක් කඩනවා එක දිගටම. මේ නිසා මයිකල් සූසන් එක්ක රැය ගත කරනවා. මයිකල් සූසන්ව සනසන්න උත්සාහ කළත් ඊළඟ මොහොතේ මයිකල් අඬන්න පටන් ගන්නවා. දෙන්නම බදාගෙන හොඳටම අඬනවා. පහුවදා උදේ සූසන් කියනවා එයාට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියලා. මයිකල් කෝපි එකේ සුවඳ බලනවා. මයිකල්ටත් එහෙමමයි. දැන් ගොඩක් මිනිස්සුන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැති නිසා වෙනදට වඩා රසකාරක සුවඳකාරක කෑමට දාන සිද්ධ වෙනවා. මේ නිසා කලින්ට වඩා කෑම සැර වෙනවා. ලුණු රස වැඩි වෙනවා. පැණි රස වැඩි වෙනවා. ඇඹුල් රස වැඩි වෙනවා. කාලයත් එක්ක වැඩි වෙන රසට මිනිස්සු හුරු වෙනවා. ලොකුම පාඩුව වෙන්නේ තවදුරටත් අවදි නොවන සියලුම මතකයන්. මොකද සුවඳ සහ මතකයේ මොලේ ඇතුළෙදි සම්බන්ධ වෙනවා. කුරුඳු සුවඳින් ආච්චියම්මගේ ඒප්‍රන් එක මතක් වෙන්න පුළුවන්. පිදුරු සුවඳින් පුංචි කාලේ අපි හරකුන්ට කොච්චර බයද කියලා මතක් වෙන්න පුළුවන්. ඩීසල් තෙල් සුවඳින් පළමු නැව් ගමන මතක් වෙන්න පුළුවන්. ගඳ සුවඳ නොදැනීමත් එක්කම සාගරයක් තරම් මතක විශාල ප්‍රමාණයක් අතුරුදහන් වෙන්න පුළුවන්. කලින් දවසේ සූසන් දුකින් හිටපු නිසා මයිකල් අදත් සූසන්ට කෑමට ආරාධනා කරනවා. කෝපි එකක් බොන්න, වයින් එකක් බොන්න, එහෙම නැත්නම් නිදහසේ ඇවිදින්න යන්න. මයිකල් කතා කරන නිසාම සූසන් මයිකල් එක්ක ඇවිදින්න යනවා. දැන් මිනිසුන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැති නිසා සුවඳ මතක් කරන්න වෙනවා. වසන්ත ඍතුවේ වහින වැස්ස නිසා කැලයක නැගෙන සුවඳ, අපි අවට තියෙන කොළපාට වටපිටාව, අපේ ඇඟේ ගෑවෙන තෙතබරිත අතු, ගස් කොළන් වලට අමතරව පුස් දිලීර කුණුරොඩු, රූස ගස්, නැවුම් තනකොළ ප්‍රමෝදමත් සුවඳක් ඇති කරනවා. මේ මොහොතේ අපිට ආග්‍රහණය කරන්න පුළුවන් ගස් කොළන් වැස්ස විතරක් නෙමෙයි අහස වුණත්. සූසන් සහ මයිකල් ලාපෝ ගෙදර යනවා. මයිකල්ට අමුතු පුරුද්දක් තියෙනවා. සාමාන්‍යයෙන් මයිකල්ට තවත් කෙනෙක් එක්ක ඇඳේ නිින්ද යන්නේ නැහැ. මේ නිසා තමයි මයිකල් කලින් කාන්තාවට උනත් ගෙදරින් යන්න කියන්නේ. හැබැයි මේ වෙලාවේ ඒ අවස්ථාවට මූණ දෙන්න වෙන්නේ මයිකල්ට. මොකද සූසන් මයිකල්ට ගෙදරින් යන්න කියන නිසා. හැබැයි මයිකල් එයාගේ කාඩ් එක සූසන්ට දෙනවා. අවශ්‍ය වුණොත් කතා කරන්න කියලා. මයිකල් සහ සූසන් කියන්නේ එක්තරා විදිහකට බිඳුණු මිනිස්සු. මයිකල් එයාගේ අවසාන පෙම්වතියව අතාරිනවා. පෙම්වතියගේ රෝගී තත්ත්වයක් නිසා. පෙම්වතිය මැරෙන මොහොතේවත් මයිකල් ළඟ ඉන්නේ නැහැ. මයිකල් මේ යන්නේ පෙම්වතියගේ සොහනගාවට. හැබැයි මයිකල් මල් කලබක්වත් අරන් එන්නේ නැහැ. පෙම්වතිය මල් වලට ගොඩක් ආදරය කළත්, අනිත් අතට සූසන්ගේ සම්බන්ධකම් හැම එකක් වගේම අතරමඟ නතර වෙනවා. සූසන්ගේ කලින් හස්බන්ඩ් ඊයන් සූසන්ව අතාරින්න එයා වඳ ගැහැණියක් නිසා. දැන් ඊයන් විවාහකයි. ඊයන් විවාහ වෙනකොටත් බිරිඳට බබෙක් හම්බ වෙන්න හිටියා කියලා ජෙනී කියනවා. සූසන් මයිකල් ගැන උනන්දු බව ජෙනී දන්නවා. ඒත් අසාර්ථක සම්බන්ධකම් එක්ක සූසන් මයිකල්වත් විශ්වාස කරන්න පෙළඹෙන්නේ නැහැ. හැබැයි මයිකල් සූසන් ගැන වැඩි උනන්දුවක් දක්වනවා. මයිකල් සූසන්ව නිතර හොයනවා. සමහර විට බිඳුණු මිනිස්සු අතර ගොඩනැගෙන සම්බන්ධකම් හරි අපූරුයි, ප්‍රියජනකයි. SOS රෝගයේ එක එක කණ්ඩායම් එක එක විදිහට අර්ථ දක්වනවා. පරිසර කණ්ඩායම් විශ්වාස කරන්නේ මේක පාරිසරික විනාශයක ආරම්භය කියලා. බුද්ධිංශ කියන්නේ මේක නිදහස් ලෝකයට එරෙහි ප්‍රහාරයක් කියලා. සියලු දර්ශක යොමු වෙන්නේ මූලධර්මවාදීන් වෙතට.
මූලධර්මවාදීන් කියන්නේ දෙවියන් විශ්වාස නොකරන්නන්ට දෙවියන්ගෙන් දඩුවමක් ලැබිලා කියලා. දෙවියන් ගැන විශ්වාසයක් තියෙන පිරිසිදු මිනිස්සුන්ට අවසානයේ ආග්‍රහණය ලැබෙයි කියලත් මූලධර්මවාදීන් පොරොන්දු වෙනවා. අනිත් අය කතා කරන්නේ ආර්ථිකයේ උත්තේජනය කරන හමුදාමය වෛරසයක් නිදහස් කර ඇති පිරිහුණු ධනවාදී ක්‍රමය ගැන. ඊට අමතරව SOS ගැන තවත් සිද්ධාන්ත ඕන තරම් කියවෙනවා. මේ වෙද්දි ස්ටීවන් පවා රෝග ලක්ෂණ පෙන්වන්න ගන්නවා. ස්ටීවන් කියන්නේ ඒගොල්ලොන්ගේ තරහකාරයන් ස්ටීවන් ඇතුළු විද්‍යාඥවරයන්ව විනාශ කරන්න යනවා කියලා. SOS රෝගයට බෙහෙත් නැහැ. ඒ නිසා දැනට ස්ටීවන්ට වේදනානාශක එන්නත් කිරීමක් කරනවා. ස්ටීවන්ව සංසුන් කරගන්න ඕන නිසා සූසන් ආපහු දුකින් පීඩාවට පත් වෙනවා. සූසන් කියන්නේ එයාට තනියම මැරෙන්න බෑ කියලා. සූසන් දන්නවා එයාට ආදරය කරන්න කවුරුත් නැහැ කියලා. ඒ වගේම මයිකල් උනත්. මේ තමයි SOS රෝග ලක්ෂණ. මයිකල් එයාගේ පෙම්වතියට ද්‍රෝහි වුණා. මයිකල් හිතන්නේ එයාගේ ආත්මයට යාම ද්‍රෝහි වුණා කියලා. මයිකල්ට බයයි එයාගේ කන් වලින් ලේ සැරව ගලයි කියලා. මයිකල්ව සංසුන් කරගන්න ජේම්ස් උත්සාහ කරනවා. මයිකල් කියන්නේ එයාට තනියම මැරෙන්න බෑ කියලා. මයිකල්ව සංසුන් කරන්න උත්සාහ කරන ජේම්ස් ඊළඟට බය වෙනවා. ජේම්ස්ට බයයි මයිකල් නැති වෙයි කියලා. මයිකල් ජේම්ස්ව දාලෙයයි කියලා. SOS රෝගයේ ඊළඟ රෝග ලක්ෂණය අධික බඩගින්න. මයිකල් ලොකු බටර් කුට්ටියක් කටේ දාගන්නවා. සූසන් එයාව සනසන්න හදන කාන්තාව ගෙනාවු මල් කලඹ කඩාගෙන කනවා. මිනිස්සු අධික බඩගින්නෙන් පීඩා විඳිනවා. අතට අහුවෙන හැම දෙයක්ම කනවා. සෝස්, තෙල්, අමු මාළු. ලෝකයේ පුරා SOS රෝග ආසාදිතීන් හැමෝම මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. විද්‍යාගාරයේ පරීක්ෂණවලට ගෙනාපු සත්තු, මස් කඩේ තියෙන අමු මස්, ලිප්ස්ටික්, අතට අහුවෙන හැම දෙයක්ම. හැබැයි බඩගින්න සාමාන්‍ය වෙනවත් එක්කම මිනිසුන්ට හිතාගන්න බෑ ඇයි මේවා කෑවේ කියලා. මිනිසු අපිරියාවෙන් වමනය කරනවා. එහෙම තමයි මිනිසුන්ට ඊළඟ සංවේදනයේ නැතුව යන්නේ. මිනිසුන්ට රසය දැනෙන්නේ නැතුව යනවා. දැන් SOS රෝගේ වෙනස් වෙලා, රෝග ලක්ෂණ වෙනස් වෙලා, අඩුම ගානේ රෝගයට අලුත් නමක් දෙන්නවත් මිනිසුන්ට වෙලාවක් නැහැ. රසයක් දැනෙන්නේ නැතුව ෂෙෆ් කෙනෙක්ට යාගේ රසායෙන් ඇති වැඩේ මොකක්ද? සුවඳ සහ රසට අමතරව අනිත් සංවේදනත් නැති වෙයිද කියලා මයිකල් සූසන්ගෙන් අහනවා. සුවඳටත් රසටත් හේතු වෙන්නේ රසායනික සංවේදන. අනික රස සුවඳ එකිනෙක සම්බන්ධයි. ඒ කියන්නේ අනිත් සංවේදන වලට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද කියලා මයිකල් අහනවා. කිසිම දෙයක් පූර්ව විනිශ්චය කරන්න බැහැ කියලා සූසන් කියනවා. හැමදේම සිද්ධ වෙනකම් බලන් ඉන්න ඇරෙන්න. මයිකල් පහුවදත් වැඩට යනවා. හැබැයි රෙස්ටුරන්ට් එකේ අයිතිකරු මහමග වැටිලා එයා මයිකල්ට යන්න කියනවා. මිනිසුන්ට රසක් සුවඳක් දැනෙන්නේ නැතුව රෙස්ටුරන්ට් එකකින් ඇති වැඩේ මොකක්ද? මිනිසුන්ට රහට කෑම කන්න ඕනේ නැහැ. රෙස්ටුරන්ට් එකේ අයිතිකරුවාගේ අතේ තියෙන මිල අධිකම බ්‍රැන්ඩි බෝතලයක්. දැන් මිල අධික බ්‍රැන්ඩි වලින් ඇති වැඩක් නැහැ. මිනිසුන්ට තුවාල පිහදාන ස්ප්‍රීතු බොන්න පුළුවන්. නැත්තම් ඕන දෙයක් බොන්න පුළුවන්. හැබැයි මයිකල් කියන්නේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනේ කියලා. ආපහු මිනිසුන්ට රස සුවඳ දැනෙන්න පටන් ගනී කියලා. එතකොට මිනිස්සු ආපහු රාත්‍රී කෑම වේලට එළියට යයි කියලා. කාලයත් එක්ක හෙමින් හැම දෙයක්ම යථා තත්ත්වයට පත් වෙනවා. මිනිස්සු සාමාන්‍ය විදිහට ජීවිතේ ගත කරන්න පටන් ගන්නවා. මිනිස්සු කලින් කරපු හැමදේම පුළුවන් තරම් හොඳින් කරන්න පටන් ගන්නවා. සති කීපයක් ඇතුළත රස කියන්නේ තවදුරටත් මතකයක් බවට පත් වෙනවා. රස සහ සුවඳ වෙනුවට මිනිස්සු අනිත් සංවේදනයන්ට වැඩි අවධානයක් යොමු කරන්න පටන් ගන්නවා. අවන්හලක නම් වයින් වත් කරන සද්දේ, වීදුරු ගැටෙන සද්දේට මිනිස්සු ආස වෙනවා. කෑමවල රසට නැති තැනක් සීතලට රසනෙට ලැබෙනවා. කෑමවල මාංශල ගතියට, හැපෙන ගතියට, තෙත ගතියට, වියලි ගතියට වැඩි අවධානයක් යොමු වෙනවා. කෑමවල තද පාටට මිනිස්සු ඇල්මක් දක්වනවා. මොකද මිනිස්සුන්ට රස සුවඳ දැනෙන්නේ නැති නිසා. මිනිස්සු අනිත් සංවේදනයන්ට නැඹුරු වෙන නිසා. දැන් මිනිස්සු ආස වෙන්නේ මේ දේවල් වලට. මයිකල් සහ සූසන් ෂේවින් ක්‍රීම් කාලා බලනවා. ඒ ෂේවින් ක්‍රීම් එකේ රසට නෙමෙයි, මෘදු බවට. ඒ වගේම සබන් කෑල්ලක් කාලා බලනවා. ඒ සබන් කෑල්ල හැපෙන ගතිය ඉස්තරම් නිසා. සූසන් එයාගේ රහස මයිකල්ට කියනවා. එයාගෙන ලෝකේ කවුරුවත්ම දන්නේ නැති රහසක්. සූසන්ගේ සහෝදරිය ජෙනීට ළමයි දෙන්නෙක් ඉන්නවා. සූසන් කියන්නේ එයා ජෙනීගේ ළමයි දෙන්නට වෛර කරනවා කියලා. මොකද සූසන්ට ළමයි හදන්න බැරි නිසා. සූසන්ගේ ඩිම්බකෝෂවල ප්‍රශ්නයක් තියෙන නිසා. සූසන් අඩුම ගානේ කාටවත් අඟවන්නේවත් නැහැ එයා මේ ගැන හිතනවා වද වෙනවා කියලාවත්. මයිකල් මේ වෙලාවේ එයාගේ රහසත් සූසන්ට කියනවා. මයිකල්ගේ කලින් පෙම්වතිය ගැන. බඳින්න සූදානමින් හිටපු පෙම්වතිය අසනීපුණා කියලා මයිකල් කියනවා. මයිකල්ට තේරිලා තියෙනවා එයාට අසාධ්‍යයි කියලා. මේ නිසා මයිකල් එයාව අතහැරලා තියෙනවා. පෙම්වතිය මරුණට පස්සේ සොහොනට ගිහින් තියෙනවා. මුලින් සතියකට වතාවක්, පස්සේ මාසෙකට වතාවක්, දැන් ඊටත් වඩා අඩුවෙන්. මුලින් මයිකල්ට වැරදිකාර හැඟීමක් තිබ්බත් මයිකල් කියන්නේ දැන් ඒ හැඟීමත් එන්න එන්නම අඩු වෙනවා කියලා. මයිකල් වගේම සූසන් උනත් පිළිගන්නවා ඒ දෙන්නම මහා නරක මිනිසු දෙන්නේ කියලා. ඒ නිසාම ඒ දෙන්නට දෙන්න ගැළපෙනවා කියලත්.
ඊළඟට සූසන් ඇතුළු කණ්ඩායමට තායිලන්ත විද්‍යාඥයෙක් කතා කරනවා. මේ වෙනකොට තායිලන්තයේ මිනිස්සු අතර පැතිරෙන ලෙඩක් ගැන මිනිසුන්ට කන් ඇහෙන්නේ නැතුව යනවා. දරුණු ශ්‍රවණ හානි සින්ඩ්‍රෝමයක් කියලා ලෙඩක්. මිනිසු තරහෙන් ක්‍රෝධයෙන් වියරු වැටෙනවා. ඊළඟට මිනිස්සු බිහිරි වෙනවා. මේ පණිවිඩය දෙන විද්‍යාඥවරයාටත් සූසන් ඇතුළු කණ්ඩායම කියන දේ ඇහෙන්නේ නැතුව යනවා. මොනවද කරන්න කියලා කිසිම දෙයක් තේරෙන්නේ නැති නිසා මේ විද්‍යාඥවරයා තරහෙන් ක්‍රෝධයෙන් වියරු වැටෙනවා. හැම දෙයක්ම කඩලා බිඳලා දානවා පේනවා. එයා උදව් ඉල්ලනවා. ඉතින් මේ විදිහට දරුණු ශ්‍රවණහානි සින්ඩ්‍රෝමය තායිලන්තය පුරා පැතිරෙන්න ගන්නවා. ඊට පස්සේ ඉන්දියාවට, චීනයට, රුසියාවට, ඊළඟට මුළු ලෝකය පුරාවටම මිනිස්සු වෛරයෙන් ක්‍රෝධයෙන් තරහෙන් වියරු වැටෙනවා. මිනිස්සු ගහගන්නවා, ඇන කොටා ගන්නවා, වෙඩි තියාගන්නවා, කොටින්ම මිනිස්සු මරා ගන්නවා. රෝගය බෝ නොවුණු මිනිසුන්ට කරන්න තියෙන්නේ බලන් ඉන්න එක විතරයි. ලෝකය පුරා විද්‍යාඥයින් රෝගයට බෙහෙත් හොයන්න උත්සාහ කරනවා. මේ වෙද්දි කලින්ටත් වඩා රෝගය වේගෙන් පැතිරෙනවා කියලා වාර්තා වෙනවා. කලින්ට වඩා ඉක්මනට මිනිස්සු රෝගී වෙනවා. රෝගය පැතිරවීම වළක්වන්න බලාගෙන ආසාදිත පුද්ගලයන්ව නිරෝධායනය කරන්න කටයුතු කෙරෙනවා. ඒ වගේම ආසාදිත අම්මෙක්ට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති බබෙක් ඉපදිලා කියලාත් වාර්තා වෙනවා. ඒ අනුව රෝගයට විරුද්ධව ශරීරය ඇතුලේ ප්‍රතිදේහ හැදෙනවා කියලා ඉඟිපල වෙනවා. මේ අතරේ සූසන් ඉන්න ගොඩනැගිල්ල තුන්වෙනි තට්ටුවේ රෝගියෙක් ඉන්නවා කියලා මුළු ගොඩනැගිල්ලම නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම මයිකල් වැඩ කරන රෙස්ටුරන්ට් එකත් වහන්න වෙනවා කියලා නිලධාරීන් දැනුම් දෙනවා. නගර සභාවෙන් මේ වෙද්දි නිරෝධායනය වෙන මිනිසුන්ට කෑම හදන්න කෝකියන්ම කුලියට ගන්න අදහස් කරනවා. මිනිස්සු සියදහස් ගණනින් නිරෝධායනය වෙන නිසා ඒ මිනිසුන්ට තුන් වේල කන්න දෙන්න ඕනේ. සූසන් ඉන්න ගොඩනැගිල්ලට කාටවත් ඇතුල් වෙන්න බැරි නිසා සූසන්ට යන්න තැනක් නැහැ. මේ නිසා මයිකල් සූසන්ව එයාගේ ගෙදර එක්කන් යනවා. ඒ වගේම මේ වෙද්දි කලහකාරී හැසිරීම් පෙන්නන රෝගීන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා සෞඛ්‍ය අංශවලින් මිනිස්සු දැනුවත් කරනවා. ගෙදර ගිහින් ටික වෙලාවක් ගියාට පස්සේ මයිකල් සූසන්ට බනින්න ගන්නවා. සූසන් උනත් එයා එක්ක හිටපු අනිත් ගැහණු වගේමයි කියනවා. විශේෂත්වයේ වෙන්නේ සූසන්ට ළමයි හදන්න බැරි වඳ ගැහණියක් කියනවා. මයිකල් අතට අහුවෙන දේවල් පොළවේ ගහලා කුඩු කරලා විනාශ කරන්න ගන්නවා. ඒ කියන්නේ මයිකල් ඊළඟ රෝග ලක්ෂණේ පෙන්නනවා කියන එක. සූසන් කරන්නේ ගෙදරින් පැන ගන්න එක. මිනිස්සු හිත්පිත් නැති අමනුෂ්‍යයන් වගේ හැසිරෙනවා. සූසන්ට ඇහෙනවා මිනිස්සු මරහණින් කෑ ගහන සද්දේ. ලෙඩේ බෝ වෙලා නැති මිනිස්සු සූසන්ගේ වාහනයට නග ගන්න කියලා බැගෑපත් වෙනවා. ඊළඟට මයිකල්ගේ කේන්තිය පාලනය වෙනවා. දැන් මයිකල්ට හිතාගන්න බෑ මොනවද වෙලා තියෙන්නේ කියලා. මයිකල්ට කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. මයිකල් හයියෙන් කෑ ගහනවා. හැබැයි එයාට තමන් කෑ ගහන සද්දෙවත් ඇහෙන්නේ නැහැ. මේ වෙද්දි බිහිරි රෝග ලක්ෂණ පෙන්නුම් කරන මිනිස්සු ගෙවල් ඇතුළටම වෙලා ඉන්න කියලා නිලධාරීන් දැනුවත් කරනවා. මයිකල් උනත් මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන නිසා එයාට සිද්ධ වෙනවා ගේ ඇතුළෙම නිරෝධායනය වෙන්න. මේ අතරේ නගර සභාවෙන් හදන කෑම නිරෝධායනය වෙන මිනිසුන්ට බෙදාහැරෙනවා. සූසන්ට කෝල් එකක් එනවා. ඒ මයිකල්ගෙන්. සූසන්ට තවම ඇහෙනවා නම් මයිකල් පණිවිඩයක් කියනවා. මයිකල් කියපු කිසි දෙයක් එයා ඇත්තටම අදහස් කළේ නැහැ කියනවා. ඒ ඔක්කොම ලෙඩේ නිසා සිද්ධ වුණ දේවල්. සූසන් කරන්නේ එයාගේ ෆෝන් එක විසික් කරලා දාන එක. ඊළඟට සූසන් රෝග ලක්ෂණ පෙන්වන්න ගන්නවා. සූසන් එයාගේ කාර්යාලයේ තියෙන හැම දෙයක්ම විනාශ කරනවා. මයිකල්ට මේ කිසිම දෙයක් ඇහෙන්නේ නැති නිසා මයිකල් හිතේ තියෙන හැම දෙයක්ම ෆෝන් එකට කියනවා. මයිකල් සූසන්ට ආපහු එන්න කියනවා. මයිකල් සූසන්ගෙන් සමාව ගන්නවා. සූසන්ට ආදරේ කියනවා. හැබැයි සූසන් කරන්නේ හැම දෙයක්ම කඩලා බිඳලා දාලා විනාශ කරන එක. පරේක්ෂණාගාරයේ ඉන්න සත්තු කූඩු වලින් එළියට ඇවිත් සූසන්ගේ කේන්ති ඉවරුණාම එයා දැනගන්නවා එයාටත් කන් ඇහෙන්නේ නැහැ කියලා. සූසන් කෑ ගහනවා. හැබැයි හැම දෙයක්ම නිශ්ශබ්දයි. ඊළඟට ස්ටීවන් කලහකාරී රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ස්ටීවන් සූසන්ට බනිනවා. හැබැයි සූසන්ට කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඊළඟට මයිකල් ගෙදරින් එළියට එනවා. පාරවල් ගොඩනැගිලි වාහන හැම දෙයක්ම විනාශ වෙලා මයිකල් රෙස්ටුරන්ට් එකට යනවා. රෙස්ටුරන්ට් එක යුද්ධ පිටියක් වෙලා. රෙස්ටුරන්ට් එකේ අයිතිකරු පොල්ලක් අතේ තියාගෙන බිම වැතිරිලා ඉන්නවා. අයිතිකරුටත් කන් ඇහෙන්නේ නැහැ. ඊළඟ රෝග ලක්ෂණේ හැටියට හඬ පිට වෙන්නේත් නැහැ. සූසන් යන්නේ ජෙනීගේ ගෙදරට. සූසන්ට කතා කරන්න බෑ. සූසන් එයාගේ දේවල් පොතක ලියලා ජෙනීට කියනවා. සූසන් වද වෙන්නේ මයිකල් ගැන. මයිකල් එයාට කියපු දේවල් ගැන. සූසන් මුලේ ඉඳලම මයිකල්ව විශ්වාස කළේ නැහැ. ඉතින් සූසන් කියන්නේ එයා හරි කියලා. මයිකල්ව විශ්වාස කරන්න බෑ කියලා. මේ වෙද්දි ලෝකයේ සිද්ධ වෙන්නේ ක්‍රියාකාරකම් දෙකයි. පාර පුරා ඇවිදින මිනිස්සු අතට අහුවෙන හැම දෙයක්ම අරගන්නවා. මිනිස්සු කිසිම දෙයක් ගැන විශ්වාස කරන්නේ නැහැ. ලෝක විනාශය අරෙන්න. අනික් ක්‍රියාකාරකම වෙන්නේ කොහොම හරි ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කියලා විශ්වාස කරන මිනිස්සුන්ගේ දේවල්. ගොවියෝ එළදෙනුන්ගෙන් කිරිදොවන්න යනවා. සොල්දාදුව රාජකාරියට වාර්තා කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවිතේ ඉස්සරහට යනවා කියන එක.
මිනිස්සු ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් නරකම දෙයට සූදානම් වෙනවා. හැබැයි මේ හොඳ දෙයක් බලාපොරොත්තුෙන් ගඳ සුවඳ රස දැනෙන්නේ නැතුව හඬ ඇහෙන්නේ නැතුව කතා කරන්න බැරුව ජීවිතේ ඉස්සරහට ගෙන යන මිනිස්සු සූදානම් වෙනවා. මිනිස්සු ඊළඟට Tamante ඉතිරි වෙලා තියෙන සංවේදනයේ එක ජීවිතේ ඉස්සරහට ගෙන යන සූදානම්. දැන් මිනිස්සුන්ට ඉතිරි වෙලා තියෙන එකම සංවේදනයේ පෙනීම පමණයි. ඉතින් පෙනීම මුල් කරගෙන මිනිස්සු ජීවිතේ ඉස්සරහට ගෙනියනවා. මිනිස්සු සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්නවා. ඒ වගේම මිනිස්සු තවමත් සතුටු වෙනවා, විනෝද වෙනවා, කනව බොනවා. ඇහෙන්නේ නැතුව කටහඬ නැතුව සංගීතයෙන් ඇති ඵලය මොකක්ද? හැබැයි ලෝකය තවමත් ඉස්සරහට යනවා. SOS වලින් පටන් අරන් මේ වෙනකන් වර්ධනය වෙන රෝග නිවාරණයට විද්‍යාඥයින් උත්සාහ දරනවා. මිනිස්සු ඊළඟට වෙන්න පුළුවන් නරකම දේ වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ කියන්නේ පෙනීම නැතිවීම. මිනිස්සු දැනටමත් අන්ධයි කියලා හිතාගෙන ඒ වෙනුවෙන් පුරුදු වෙනවා. මිනිස්සු තමන්ගේ අවධානය යොමු කරන්නේ තමන්ට වැදගත් දේවල් වලට විතරයි. මයිකල් සූසන්ට ආදරය කරනවා. ජේම්ස් කිව්වා වගේම මයිකල්ට ආදරේ නිසා දුක් විඳින සිද්ධ වෙනවා. එක කාලෙක අයිස් යුගය ගැන හිතුවේ ඒක හිමින් ළඟා වෙන දෙයක් කියලා. හිමින් හිමින් වර්ධනය වෙනවා කියලා. උෂ්ණත්වය හිමින් ක්‍රමයෙන් පහත වැටෙනවා කියලා. ඒත් මෑතකදී කළ පරීක්ෂණවලදී හෙළියුනේ අයිස් යුගය වේගයෙන් ඇති වුණා කියලා. ඊළඟට මිනිසුන්ගේ මොලේ කණ්ඩිකාවන් හැකිලෙන්න පටන් ගන්නවා. මේත් එක්කම මිනිස්සු ජීවත් වීමේ එකම පරමාර්ථය හැටියට එකිනෙකා අගය කරන්න ගන්නවා. සමාව දීම, පිළිගැනීම, ආදරය එකිනෙකා අතර බෙදා ගන්න පටන් ගන්නවා. මේ නිසා මයිකල් සහ සූසන් ආපහු එකතු වෙනවා. ඒ දෙන්න ආදරය කරනවා. දෙන්නට දෙන්න සමාව දෙනවා. හැබැයි ඊළඟට ඉතුරු එකම සංවේදනයත් මිනිසුන්ට අහිමි වෙනවා. පෙනීම. සියල්ල අඳුරුයි. හැබැයි එකිනෙකාට අනෙකගේ හුස්ම දැනෙනවා. අනෙකට මොනවද ඕනේ කියලා දැනෙනවා. මිනිස්සු සිප ගන්නවා. අනෙකගේ කම්බුල දිගේ රූරා වැටෙන කඳුළු දැනෙනවා. තවදුරටත් ඇස් පේන කවුරු හරි ඉන්නා නම් ඒගොල්ලෝ දකින්නේ තවදුරටත් ආදරය කරන සාමාන්‍ය යුවලක් විතරයි. එකිනෙකා පිරිමදින ඇස් පියාගෙන ඉන්න තමන්වට ලෝකය ගැන තැකීමක් නැති පෙම්වතුම් යුවලක් විතරයි. මොකද ජීවිතය ගලා යන්නේ එහෙමයි.